දැන් බලන්න ජනාධිපතිවරයා කොයි තරම් විහිළුවට ලක් වෙලා තියෙනවද කියලා. විනිශ්චකාරවරුන් 7 දෙනාම එකම මතයකට ආවා. අඩුම ගාන එක විනිශ්චකාරවරුෙක් කිව්වේ නැහැ ජනාධිපතිතුමා කරපු දේ හරි කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා නීතිවේදියෙක් නෙමෙයිනේ. එතුමා නීති විශාරදයෙකුත් නෙමෙයි. එතකොට එතුමාට මේ නීතිය පිළිබඳ උපදෙස් දීපු කට්ටිය ඉන්නවානේ. එතුමාට මේක කරන්න කියලා කියපු දීපු කට්ටියක් ඉන්නවානේ. ද අපි පෞගිය කාලේ දැක්කනේ ඇවිල්ලා අර ජෝකර්ලා ටිකක් SP දිසානායක මේ ඩිලාන් පෙරේරා උදේ ගම්මන්පිල්ල වීරවංශ දැන් මේගොල්ලෝනේ ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ මේ ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් එහෙම බලයක් තියෙනවා කියලා ව්‍යවස්ථාවත් අතේ තියාගෙන ඇවිල්ලානේ ප්‍රවෘත්තිපත් සාකච්ඡාවල් තිබ්බේ බන්දුල ගුණවර්ධන මහත්තයා අනුර ප්‍රියදර්ශන වාසුදේව නානයක්කාර මේ ව්‍යවස්ථාව අතේ තියාගෙන කතා කරේ. ඒතරද ව්‍යවස්ථාව අතේ තියාගෙන කතා කරපු උදවියකින් අපි අහනවා දැන්. ද ඕගොල්ලෝ කියෝපු ඔය තර්කේ විනිශ්චකාරවරුන් 7 දෙනාගෙන් එක විනිශ්චකාරයෙක්වත් පිළිගත්තේ නැහැ. මොකද්ද මේ නීති විශාරදයෝ? ද අපිට සැකයක් තියෙනවා මේගොල්ලන්ගේ නීති උපාධිය පිළිබඳවත් අපිට සැකයක් තියෙනවා. මේගොල්ලෝ මේ මොන විශ්වවිද්‍යාලවලින්ද කියලා මේ නීති උපාධි ගත්තේ කියලා ඩිලාන් පෙරේරා මොන විශ්වවිද්‍යාලෙද නීති උපාධිය ගත්තේ? සුසිල් ප්‍රේම්ජයන්ත මොන ලෝ කොලෙජ් එකටද ගියේ? වාසුදේව නානයක්කාර මොන ලෝ කොලෙජ් එකටද ගියේ? ගම්මන්පිල්ලගේ මොකද ගම්මන්පිල්ල නම් එයා හැමදාම ඇවිල්ලා එයා නඩු කතා කරන්නේ අර උසාවියෙන් බැහැලා එන පඩිපෙළ තියෙන්නේ. ඒ පඩිපෙළේ ඉඳන් ඕගොල්ලන්ට එක්ක තමයි එයා නඩු කතා කරන්නේ. පඩිපෙළේ නීති. එයා පඩිපෙළේ නීතිඥයා. එයා කවමදාවත් උසාවියේ ඉඳලා නඩු වාද විවාද කරන්නේ නැහැ. එයා නඩු කතා කරපු ඉතිහාසයකුත් නැහැ. එයා කළු කෝට් එක දාගෙන එයා උසාවියේ කාමරේට ගිහිලා අනිත් නීතිඥ මහත්වරු කියන දේවල් අහගෙන ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඉදිරියේ ඕගොල්ලෝ ගිහිලා මයික් එක දික් කරපු ගමන් අන්න ඕගොල්ලන්ට දෙනවා නීතිය ගැන ලොකු ලෙක්චර් එකක්. මොකද ඕගොල්ලෝ නීතිය දන්නේ නැහැනේ. ඉතින් ඕගොල්ලොන්ගොත් ඒක අහගෙන ඇවිල්ලා රෑට TV එකේ දානවා. අපි ඕගොල්ලන්ගේ නිල්ලන්නේත් මේ වගේ ජෝකර්ලාගේ වොයිස් කට් දාන්න එපා. දාලා මේ රටේ ජනතාවට අපහාස කරන්න එපා. ඕගොල්ලෝ ඇත්තටම ජනතාවගේ බුද්ධියට අපහාස කරනවා. මොකද මේ ජෝකර්ලා මේගොල්ලෝ කියන දේවල් වල කිසිම හරයක් නැහැ. බොරු කියන්නේ. නීතිය ගැන දන්න මගුලකුත් නැහැ. අඩුම ගානේ විනිශ්චකාරවරු 7 දෙනාගෙන් දෙන්නෙක් හරි එක්කෙනෙක් හරි ඒගොල්ලන්ගේ මතේ ඉන්න එපා. ඒ 7 දෙනාගේ එක්කෙනෙක්වත් ඒගොල්ලන්ගේ මතේ නැහැ. ඒතර මොකද්ද මේගොල්ලෝ නීතිය ගැන හදාරපු දේ? ඒතර මොකද්ද මේගොල්ලෝ මෙච්චර කල් පුවත්පත් සාකච්ඡාවලට ඇවිල්ලා තමුන්නලා විශ්වාසයේ ඉස්සරහාවේ නීතිය ගැන කියලා දුන්නේ? ඒතර මේගොල්ලෝ නීතිඥයෝ නෙමෙයි. මේගොල්ලෝ ගොඩපරක දේරුවෝ. මේකයි මම කිව්වේ ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ගැනත් ප්‍රශ්න තියෙනවා. ඒවත් දැන් හොයන්න ඕනේ මේගොල්ලෝ ඇත්තටම නීතිඥයෝද කියලා. මොකද තමන් ධර්ම දේශපාලන මතයේ වෙනයි නීතිය ගැන කතා කරන නීතිය ගැන කතා කරන නීතිය ඉස්සරහට ඇවිල්ලා බොරු කියන්න බෑ. අද මේගොල්ලෝ පට්ටපල් අමූලික බොරු කියන උදවිය බවට සමාජයේ ඉදිරියේ තහවුරු වෙලා තියෙනවා. ඒකයි අපි කිව්වේ. ඒක අපි කිව්වේ ඒගොල්ලන්ගේ වොයිස් කට් එකක්වත් ඕගොල්ලන්ගේ රූපවාහිනී චැනල් වල දාන්න වටින්නේ නැහැ. එහෙනම් ඕගොල්ලන් උත් අපි ඉල්ලා සිටින්නේ මේ ජෝකර්ලාව නම් ප්‍රොමෝට් කරන්න එපා.